උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි අවස්ථාවක් උදා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග එකකයේ විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග එකකයේ ඉදිකරුණේ නෙදර්ලන්ත ආධාර යටතේයි. මෙව නවතේ මහල් ගොඩනැගිල්ල හෘද රෝග එකකයේ හෘද කැතිකරණ රසායනාගාරය, හෘද උරස් ශල්‍යාගාරය, හෘද දැඩි සත්කාර එකකයේ ආදී නවීන පහසුකම් වලින් සමන්විත වෙනවා. වකුගඩු රෝග එකකයේ සඳහා රුධිර කාන්දු පෙරණ එකකයේ ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය එකකයේ ආදී පහසුකම්ද ඊට ඇතුළත්. A9 මාර්ගය අනු ශ්‍රී ලංකාවේ කොඳු ඇටපෙළයි. එම මාර්ගය ඔස්සේ වවුනියාව, මාන්කුලම සහ කිලිනොච්චි යන ප්‍රදේශවල නවීන රෝහල් තුනක් ඉදිකර තිබෙනවා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමෙන් පසුව යාපනයේ රෝහලද ජාතික රෝහලක් බවට පත්කිරීමට අප තීරණය කළා. එවැගේම A9 මාර්ගයේ අනෙක් කෙළවරේ අනුරාධපුර ශික්ෂණ රෝහල තිබෙනවා. එවැගේම වවුනියාව රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් බවට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මහතා මගෙන් ඉල්ලා සිටියා. අනුරාධපුර සහ යාපනය අතර පවතින කිලෝමීටර් 65ක දුර ප්‍රමාණයක් පමණයි. ඒ අනුව ඉතා ශක්තිමත් රෝහල් පද්ධතියක් අද මේ පළාතට ලැබී තිබෙනවා. එය කොළඹින් පිට වෙනත් පළාතක දැකීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි. උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති මෙම සෞඛ්‍ය සේවා තව දුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන පිළිබඳව සොයාබැලිය යුතුයි. කොළඹ නගරයට අමතරව සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර සිට යාපනය දක්වා දිවෙන A9 මාර්ගයත් පත්ව තිබෙනවා. ඒ වගේම මේ හරහා වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහාද බොහෝ අවස්ථාවන් පවතිනවා. එසේම මෙරට ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙය වැදගත් ව්‍යාපෘතියක් වනු ඇති. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.